අපි මේ දවස්වල ඉක්මනට ඉක්මනට වීඩියෝ ටිකක් දානවා. ඒ කියන්නේ ඕගොල්ලෝ ඉක්මනට ඉක්මනට දැනුමත් හම්බ වෙනවා. අද මම කතා කරන්නේ ඇත්තටම ටිකක් එහාට ගිය පොඩි මාතෘකාවක්. හැබැයි ඕගොල්ලෝ වැදගත් ඈ. ඕගොල්ලෝ වැදගත්. සමහර අයට මේ දැනුම තියෙනවා. සමහරක් අයට මේ දැනුම තියෙනවා. සමහරක් අයට මේ දැනුම නැහැ. දැන් මගේ වීඩියෝ ටික බලලා දැන් දැනුමක් තියෙන අයට මේක ඊසි වැඩක්. මම හිතනවා මේක මේ ගැන තව වර්ධනය කරගත්තොත් මිනිසුන් හොඳ සේවයක් කරන්න පුළුවන් වෙයි. මම මාතෘකාව හැටියට දාලා තියෙන්නේ මොකද්ද? නිවසක් දුටු විගස එක හරිද වැරදිද කියලා කියන්නේ කොහොමද කියන එක. ඊ කොහොමද එහෙම කියන්නේ? දැන් ඉඩම තියෙනවා. ඉඩම තියෙනවා. අපි දැන් ඉඩම කොහොම තියෙන ඉඩම පාරක් තියෙනවා. එතන ගෙයක් තියෙනවා. ඒක දැක්ක හැටිය මේක මේ ගේ හරිද වැරදිද? ටකස් ගාලා කියන්න පුළුවන් කොහොමද? දැන් මේක ඔයගොල්ලෝ දන්නවා දිශා ඕනයි කියලා. මේ වෙලාවේ බලවන වෙලාව කීයද කියලා අපිට පේනවා ආයෙනම් උතුර කොයිද නැගෙනහිර කොයිද ඈ බටහිර කොයිද දකුණු කොයිද කියලා. එහෙම නැත්නම් පොඩි මාලිමාවක් තියatu මගේ නයි තියෙන ඕන්ලාග මාලිමාව තියෙනවා. ඇත්තටම ෆෝන් එකක් තියෙනවා. ඉතින් කම්පස් එක ඉන්බිල් තියෙනවා. දැන් බලුවා බලුවාම අපිට පේනවා මේක තියෙන මොන දිශාවෙද කියලා. දැන් ඔයගොල්ලෝ හොඳටම දන්නවා කාපෝච් එකක් එන්න බැහැ නිර්ද දිශාවට. දකුණට පේනවා කාපෝච් එක නිර්දේ කියලා වැරදිම වැරදි. ආය ආන දෙයක් නැහැ. ඒ වගේම දැන් තව ගයක් කොහොම බලනවා? ඒක බලනකොට පේනවා ඒකේ තියෙන ඊසානෙක අනිවාර්යයෙන්ම වැරදි. පැහැදිලිනේ. දැක්ක මෙහෙම කනෝනම ගේ හරිද වැරදි කියලා ටකස් ගාලා කිව්වා. දැන් මේ බලන මේ ගෙවල් ටික දැන් මේ ගෙවල් වල කාපෝච් එක තියෙනවා ඉස්සරහා. කාපෝච් එක ඉස්සරහා තියෙන එක මේකේ හොඳද මේකේ නරකද කියලා තීරණය වෙන්නේ මේ ගෙවල් වලින් මොකද? දිශාව අනුව. දිශාව නැතුව අපිට කිසිසේත්ම මේක හොඳ වෙන්න පුළුවන් නරක අපි දන්නේ නැහැ. කිසිදින් අපි දන්නේ නැහැ. ඒකට ගේ දැක්ක හැටියම අපිට කියන්න පුළුවන් ආ මේකේ වැරදි. ඒ වගේම තමයි වොෂ්රූම් එකක් ඉස්සරහම තියෙනවනම් අපිට මේන මේන්ඩෝ එක තියෙනවා. ඒකේ උඩම වගේ වොෂ්රූම් එකක් තියෙනවා. ආයි දෙකක් නැහැ කියේ වැරදි. දෙකක් නැහැ කියේ වැරදි. ඒ වගේම තමයි දැන් අපි ඉස්සරහා අපි මෙහෙම ඉඳන් බලනකොට ගේ අපිට පේනවා ඉස්සරහා කොටසක් තීරුවක් වගේ හීනියට ඇතුළට ගිහිල්ලා තියෙනවා. මේන්ඩෝ එක ඇතුළෙම තියෙන්නේ ගේ වැරදි. මොකද මේ මේන්ඩෝ එක තියෙන්නේ සෙන්ටර් පොයින්ට් එක කිට්ටුව දිහා. එහෙම වෙන්න බෑ. මේන්ඩෝ කියන කැමතිස්සෙම ෆේසින් එකේ එක කිට්ටුව තියෙනවා අඩි 7ක් උඩින් අඩි 7ක ඈතකින් තියෙන පුළා ඊට වඩා තියෙන්න බෑ. එතකොට එහෙනම් දැක්කේට අපි දන්නවා මේකත් වැරදි කියලා. ඒ වගේම අපි දැක්කෑරියම වේනෝගේ ඉස්සරහා සම්පූර්ණයෙන් බැම්මක් තියෙන්නේ. බෝල් එකක් තියෙනවා. කිසිම ජනේලයක් මොනවත් නැහැ. උළුවස්සක් විතරක් තියෙනවා. මොන දිශාවෙ පිහිටියත් ඒක වැරදි. දැක්ක හැටියම දුටු විගසම හරිද වැරදිද කියලා ටක් ගාලා කියන්න පුළුවන්. ඒ වගේම තව ගයක් තියෙනවා. ඔන්න පේනවා අට වහල තියෙන්නේ. හිප් රූෆ් එක තියෙන්නේ අට වහල. ඒකේ කොටසක් ගහලා තියෙනවා ස්ලැබ් එක. වැරදිම වැරදි. වැරදිම වැරදි. ඒ වගේම අට වහල තියෙන්නේ පසු කාලයේ කොටසක් එකතු කරලා තියෙනවා. දැක්ක හැටිම කියන පුළා වැරදි වැරදි. අටවහල සහිත ගවල් වලට කොටස් එකතු කිරීමේදී සැලකිල්ලක් වෙන්න ඕනේ කියලා මම වීඩියෝ වල කියලා තියෙනවා. ඒක කොහොමද කරන්න කියලා තේකේ. දැක්ක හැටි මේ වහලන වහල හොඳට ආඳලා නැතුව එකතු කරන්නේ නැතුව මෙහෙම එකතු කරන්නේ නැතුව පිටින් ගහලා තියෙනවා නම් අටවහල ඩේගේ වැරදි වැරදි අසරණම ගියා. දුටු විගස ගේ හරිද වැරදිද කියලා අපි කිව්වා. ඒ වගේම අපි ගෙට ඇතුල් වෙනකොටම අපිට පේනවා මේ පැත්තේ අඩි 10ක් විතර තියෙනවා. ඉස්සරහ පැත්තට අඩි 10යි අර පැත්තට අඩි 10යි පිටිපස්සෙත් අඩි 10ක් වගේ තමයි තුල තියෙන්නේ. හරියටම තියෙන්නේ ගේ ඉඩමේ සෙන්ටර් එකේ බැලුවහම පේනවා. එහෙනම් ඉඩමේ ගේ තියෙන්නේ සෙන්ටර් එකේ නะ ගේ වැරදි. ඒ මොකද වෙන්නේ? ඉඩමේ මැදයි ගේ මැදයි එකක් වෙන්න බෑ. එළිය නම් කියන්නේ කොහොමද? අපිට එළියේ ඉඳන් බලවහම පේනවා මේ පාර පැත්තට තියෙනවා අඩි 10ක්
මේ දෙපැත්තෙන් මේ පැත්තට තනි 10යි අනිත් පැත්තට තනි 10යි වෙනවා. නිකමට අපිට ඒක සැකයි. අපි ගිහිල්ලා පොඩක් පිටිපස්සවල පිටිපස්සෙන් තියෙන අඩි 10යි. වැඩේ වැරදි. අන්තිම අසරණයි. අපි ගේ බලනවා බලහැට අපිට පේනවා මේන් ඩෝ එකට කෙලින් තියෙන ලින්ද. හරිද වැරදිද කියන්න බෑ. දිශාවනුව ලින්ද තියෙන්නේ මේන් ඩෝ එකට පේනවා නම් ගිනිකොන දකුණ නිරිත නිඳ තියෙනවා නම් ගේ වැරදි. ආයත ගන්න ගේ වැරදි. ප්‍රශ්න පත්‍ර මේවා මොනවද මේ හානි කියන එක මේ ඉස්සර මම කියලා තියෙනවා. ගිනිකොන දිශාවේ නිඳ තියෙනවා නම් මොකද්ද තියෙන වැරද්ද? එතකොට දකුණේ නිඳ තියෙනවා නම් මොකද්ද වැරද්ද? එතකොට නිරිත නිඳ තියෙනවා නම් මොකද්ද වැරද්ද? එතකොට ඒ වගේමයි වයිමෙලින්ද තියනවා නම් මොකද්ද වැරද්ද? ඒතර ගියේ දැක්ක හැටියම කියන පුළුවන් මෙන්න මේකේ වැරදි කියලා. වයිමෙලින්ද තියනවා මම කියලා තියනවා ඒකේ සොර සතුරු උදුරු වැඩි කියලා දෙසරේ තුන්සරණේ හතර පස්සරේ ඒකේ හුරු කඩලා තියනවා. දුටු විගස අපි කිව්වා ගේ හරිද වැරදිද කියලා. ඒතකොට ඒ කිව්වේ කොහොමද මේ ඔයගලේන කතාවක් අර මං කිව්වේ කර්ණමුණ්ඩි එහෙම නෙවෙයි. එහෙනම් මේක මේ මම පේනයක් ඇරෙද නැහැ නේ. එහෙම එක නේ කවුරේ මට එහෙම එකක් නැහැ. ආවේශ එහෙම එකක් නැහැ. මේ දැන් අපේ සාමාන්‍ය දැනුමේ. ඒක ඕගොල්ලන්ට මේ දැනුම තියෙනවා. ඕගොල්ලන්ට මම කියලා දෙනවා නින්ද කොයි පැත්තට ආවද හොඳ නරක කොයි පැත්තටද. මම කියලා දෙනවා අට වහලට ගියක් කැලේ ගොතරන කොහොමද එකතු කරන්නේ කියලා. කියලා දෙනවා නේ. පැහැදිලි. ඒතර මේ වගේම තමයි ගියක් ඉස්සරහා බ්ලයින්ඩ් වෝල් එකක් ඉන්න බෑ. ඒක මොකක් හරි ඒක ලක්ෂණකින් යුක්ත වෙන්න ඕන කියලා කියදෙනවා. ඒ වගේමයි අපි දන්නව පරණ ගෙවල් තියෙනවා. මේ බලන්න මේ තියෙන පරණ ගෙවල් ටික බලන්න. මම මේ ගත ඉන්ටර්නෙට් එක හරහා විකුණන්න තියෙන ගෙවල් හරි දාලා තියෙන ඒවා. එතකොට මේ මේ පරණ ගෙවල් ටික බලනවා උකට පේනවා නේද? මේ පරණ ගෙවල් ටික කොච්චර ලස්සනද කියලා කොච්චර ජනේල් දොරවල් තියෙනවද බලන්න. කොච්චර ජනේල් දොරවල් තියෙනවද? දැන් මෙහෙ ඉඳන් බලුවම අරේ පේනවා. දුටු විගස කිව්වා වැරදි කියලා. නෑ ඇත්තට මේකයි හරි. ඉස්සර ගෙවල් තියුනේම තමයි. මේ පැත්තෙන් බැලුවා මෙහා පැත්ත පේනවා. මේ පැත්තෙන් බැලුවා මේ දොරෙන් පේනවා, මේ පැත්තෙන් බැලුවා මේ ජනේලෙන් පේනවා. ගේ ඇතුලේ තියෙන හීට් එක ඉක්මනින් මරන් යනවා. ගේ ඇතුල සිසිල් වෙනවා. ඒක හරිද වැරදි? හරි වැඩක්. සුද්ධ තමයි කරේ අපිට. සුද්ධ නෙමෙයි සුද්ධ ගිලඟ වැඩ කරන මිනිස්සු අපිට කරේ මොකද්ද? ගේ ඇතුලේ හීට් වෙන ක්‍රමයක් හදුවා. කොහොමද? මේ ගලින් යන වාත සුලම් ප්‍රවාහය නැවැත්තුවා. නවත්තලේ ජනේලේ වැහුවා. දොර වැහුවා. දැන් හොලඟ යන්නේ නැහැ. එළියේ මේ ගේ ඇතුළෙම කැරකිලා ආයෙ එළියට එනවා. ඒතොර ගේ හීට් එක වැඩි. ෆෑන් එක දාන්න උනා, AC එක දාන්න උනා. ඒක තමයි අපි කරගත්ත අමු මොඩ වැඩේ. දැන් ඕනි දැන් පේනෝනේ. ගේ දැක්ක හැටි අපි කිව්වා වැරදි කියලා. නෝ දැන් මේක හරි. එහෙම එකක් නැහැ. දැන් ඒ වගේම මම කියලා තියනවා ගේ දැක්ක හැටිම ඉස්සරහ පැත්තේ සිටින් එක තියෙනවා මෙහා පැත්තේ රූම් එකක් තියෙනවා මෙහා පැත්තේ රූම් එක තියෙනවා සිටින් එක කොච්චර දිග වුණත් ප්‍රශ්නයක් නැහැ මේ පැත්තේ රූම් එක අඩි 13යි අඟල් 6ට වැඩි වෙයි පළුව හම්බෙනවා අඩි 13 අඟල් අඩි 15ක් විතර තියෙනවා කියලා එක ජනේලයක් තියෙනවා ගියාසා එහෙනම් කොහොමද තියන්න ඕන ක්‍රමය කියලා මම කියලා තියෙනවා එහෙනම් කොහොමද තියන්න ඕන මේ එහෙම තිබුණා නම් ඒක නිවැරදි එහෙම තිබුණා නම් ඒක නිවැරදි ලිඳ අරම තියෙනවා නොද ලිද නොපෙනෙන විදිහට හදලා දෙනවා නම් ලිද ප්‍රශ්නයක් නැහැ. පේන හින්දා නැත් මේ දුටු විට කිව්වේ ඒක පේන දැක්ක හැටි තමයි අපි ඒක අපි කියන්නේ. ඒක දැන් අතන 13 මාරයි. ඒක 14ක් තිබුණොත් වැරදි. ඒකින්ද පොඩක් සැකේ ආවනම් මරින්න වෙනවා. සැකේ ආවනම් මරින්න. ඉතින් මෙන්න දුටු විගසම අපි කියනවා මේක හරිද වැරදිද කියලා. කතාව තේරෙනවද? අපිට ගේ බලනකොට අපිට පේනවා මේකේ තියෙන උතුරේ කියලා. ගාලා තියෙන රතුම රතු පාට රෙඩ් කලර් එක ඒ කැටගරි අසාර්ථක ඒකේ තියෙන බැලුවැඩියෙන් මේන ෆ්‍රන්ට් එක තියෙන්නේ සවුත් කියලා ගාලා තියෙන බ්ලූ කලර් එක අසාර්ථක එහෙනම් ඒක රෙඩ් කැටගරිය වෙනවා කලර් වයිසුත් අපිට කියන්න පුළුවන් දැක්ක හැටි මේක මෙහෙම වෙනවා උළුවා වුණොත් අපිට ගලම් කියන්න පුළුවන් මේකයි කියලා ස්කේල් එකෙන් කියන්න පුළුවන් මෙන්න මෙහෙමයි කියලා. ලිඳෙනුත් අපිට ඒක කියන්න පුළුවන්. ඒ කියන්න පුළුවන්. ඒ වගේමයි ඒ ගෙවල් අට වහල තියෙන
හතර පැත්තට කෑලි 21 එකතු වෙලා වෙන වෙනම අට්ටවහල් වල වැදිලා තියෙන ගෙවල් පරම්පරා දෙකකින් ඉවරයි. තුන්වෙනි පරම්පරාවට එයින් එකකින් වාසියක් නැහැ. දැකලි කියන බලවම් ඒකේ ආයේගේ පළ දෙන්නේ නැහැ කියලා. මෙන්න මෙහෙම තමයි දුටු විගස දවස හොඳද නැද්ද කියලා කියන්නේ. ඊට පස්සේ හොඳයි කියලා හිතුණොත් ආයි අභ්‍යන්තරයේ ආශ්‍රව ආශ්‍රිතව මේක හොඳද නැද්ද තව දුරටත් විශ්ලේෂණාත්මක කරන හැටි මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. දැන් ඔයගොල්ලෝ අහු වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ හොඳ දැනුමකින් යුක්තයි. හොඳයි. අපි එහෙනම් නැවත අපි කොහොමද ස්තුතියි.